පිළිගන්න වල හැම දෙනාම අපේ YouTube channel එකට. ඉතින් අපි අද ඔයාලට ගෙන ආවේ කොහොමද ෆොටෝ උඩ සිංහල ටයිප් කරන්න කියලා. ඉතින් මෙන්න මේකට අපිට ගොඩක් වටින ඇප් එකක් තියෙනවා Play Store එකේ. ඉතින් ඒ ඇප් එක හදපු කටින මම ගොඩක් ස්තුතියන්ත වෙනවා පෞද්ගලිකවම. ඉතින් අපිට Play Store එකට ගිහිල්ලා මේක සිංහල ෆොටෝ එඩිටර් කියලා ටයිප් කරලා සර්ච් කරගන්න පුළුවන් මේ ඇප් එක. ඉතින් ඔයාට YouTube channel එකක් කරනවා ඒකේ thumbnail එක එහෙම design කරගන්න සිංහල අකුරු දාලා එහෙම මේ ඇප් එක ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ ඇප් එක එනවා. ඉතින් මම මේක දැනටමත් install කරලා තියෙන හින්දා මට අප්ඩේට් කරන්න කියලා තියෙන. ඉතින් මම අප්ඩේට් කරේ නැහැ තාම. ඉතින් මේක ඔයාලට පේන ඇති තාමත් අප්ඩේට් කරන ඇප් එකක්. ඒ කියන්නේ තාමත් හොඳට වැඩ ටික කිරීගෙන යනවා හැමදාම අප්ඩේට් වෙනවා මේ ඇප් එක. ඉතින් ඔයාලට පේන ඇති මෙතන ෆොටෝ වගේ තියෙනවා. ඉතින් මේ ගොඩක් හොඳ ඇප් එකක්. මේකේ අපිට ෆොටෝ උඩ අකුරු ටයිප් සිංහල අකුරු ටයිප් කරන්න විතර නෙමෙයි මේකේ තවත් ගොඩක් ෆීචර්ස් තියෙනවා. අපි ගිහිල්ලා ඇප් එකට ගිහිල්ලා බලමු මොනවද ඒ කියලා. ඉතින් අපි මෙහෙම මුල්ම වතාවට යනකොට අර පෙන්වන ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන දැක ගන්න ගොඩක් ෆීචර්ස් තියෙනවා. මෙතන තියෙන ඡායාරූප කිහිපයක් එකට එකතු කිරීම, හා කැපීම, වතුර ගින්දරු විහිළු මුහුණ එකතු කිරීම, ෆොටෝ එඩිටර් එකකුත් තියෙන ඒ වගේම ඡායාරූප මත සිංහල ටයිප් කිරීම, ටෝච්, තව දුරකථන තිරේ ප්‍රතිගත කිරීම, බැකප් අප්ස් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි දැන් අපිට ඕන නම් ෆොටෝ එකක් උඩ සිංහල ටයිප් කරගන්න. ඉතින් මෙතන ඡායාරූපය මත සිංහල ටයිප් කිරීම කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඕන ෆොටෝ එකක් ගැලරියෙන් තෝරන්න, නැත්නම් වෙන ක්‍රමයකින් ඕන ක්‍රමයකින් ඔයාලට පුළුවන් තෝරගන්න. ඉතින් ගැලරියෙන් තෝරන්න ගැලරියෙන් තෝරන්න කියලා දීලා ඔයාගේ ගැලරියට ගිහිල්ලා තියෙන ෆොටෝ එකක් දාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හදාගන්න. ඉතින් මෙතන අහනවා, ඊට පස්සේ මෙතන අහනවා add text, add others, how to use background image. ඔයාලා දැන් නැත්නම් මේක පාවිච්චි කරන ආකාරය. ඉතින් ඔයාලා පුළුවන් how to use කියන එක ඔබලා දැනගන්න. ඉතින් මෙතන මම අකුරු එකතු කරන්න ඕන හින්දා add text කියන එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මෙතන සිංහල කියලා දාලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා තියෙනවා. එතන තමයි අපිට අකුරු ටික දීලා තියෙන්නේ. ඒ අකුරු වලින් තමයි අපි බලාගන්නේ කොහොමද මේ ඉංග්‍රීසි අකුරු ගහගම මොන අකුරුද සිංහල අකුරු වෙන්නේ කියලා. ඉතින් දැන් මම මෙතන ගහනවා සිංහල කියලා. සිංහල. ඉතින් සිංහල ගහනකොට අපි දාන්නේ බිංදුව. ඉතින් ඒකට ස්ලෑෂ් ගහලා ඉංග හැවම සමාන. ස්ලෑෂ් ගහලා ඉංග හැවම ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ බිංදුව එනවා. ඉතින් මං ඉස්සෙල්ල ගැහුවේ අනිත් පැත්ත තියෙන මේ ස්ලෑෂ් එක ගැහුවේ. ස්ලෑෂ් එක නෙමෙයි ගහන්න ඕන, මෙන්න මෙතන තියෙන මං ගහපු ස්ලෑෂ් එක. ඉතින් මෙතන ලා කියලා ගැහුවම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ පච්චෙන හැදෙන. ඉතින් මේක අපි හරි ලකුණු දුන්නම අපිට ඕන තැනකින් ෆොටෝ එකේ තියන්න පුළුවන්. ඉතින් මේක ටූල්ස් කියලා මෙතන තැනින් අපිට ඕන දේ හදාගන්න. ටෙක්ස්ට් කලර් ඕන පාටක්, ඒ වගේම අවුට්ලයින් එක, ටෙක්ස් බොඳ කිරීම, ටෙක්ස් සයිස් එක, ඒ වගේ ගොඩක් දේවල් හදාගන්න පුළුවන් මෙතනින්. ඉතින් ඔයාලා මේ අකුරු වල ෆොන්ට් එකක් වෙනස් කරන්න පුළුවන් හදන තැනින්. මම මෙතන ෆොන් කියලා තියෙනවා, ඒක ක්ලික් කරාම අපිට ඕන එක තෝරන්න පුළුවන්. ඉතින් ඔයාලා පේන ඇති මෙන්න මේ වගේ එනවා. ඉතින් මේ ඇප් එක ගොඩක් හොඳයි. ලංකාව ඇප් එකක් ඒකෙන් සතුරු වෙනවා අපි. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ආගේ ෆොටෝ උඩ සිංහල ටයිප් කරන්න. ඉතින් මේ ගොඩක් වැඩගත් වෙන්නේ thumbnail අපේ YouTubeලට ක්‍රියේටර්ලට මේ thumbnail එකක් හදනකොට. ඉතින් අපි අදට ගිහිල්ලා නම් මේ SLG